ඉංග්‍රීසි වචන පාඩම් කරන්න හරි මතක තියාගන්න හරි ගොඩක් අය උත්සාහ කරනවා කියලා අපි හැමෝම දන්නවා. හැබැයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ ඉංග්‍රීසි වචන මතක තියාගන්න නම් ඔයා ඒ වචනයත් එක්ක උදාහරණයකුත් ඒ වගේම ඒ වචනයත් එක්ක බැඳිච්ච සිද්ධියක් ඔයාගේ ඔළුවට යන්න ඕනේ. ඉතින් මෙහෙම ගියොත් තමයි ලේසියෙන්ම මේ වචනය මතක තියාගන්න පුළුවන් වෙන්නේ. කිසිම දෙයක් ප්‍රායෝගික වෙන්නේ නැතුව අපිට මතක තියාගන්න බැරි වෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාට ඒ විදිහේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. නිකම්ම නිකං වචනේ තේරුම කියනවා විතරක් නෙමෙයි, උදාහරණයක් ලබා දෙනවා විතරකුත් නෙමෙයි. ඔයාට මේ වචනයට උදාහරණයට අදාළ වීඩියෝ ක්ලිප්ස් කිහිපයක් බලන්නත් පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතුනොත්. මේ වීඩියෝ එකේ වචන 200ක් තියෙනවා. සාමාන්‍ය ජීවිතයේදී ඔයා භාවිතා කරන උදාහරණ 200කුත් තියෙනවා. මේකට අදාළ විස්තර කිරීම කරනකොට මම ඔයාට වීඩියෝ ක්ලිප් එකකුත් අරගෙන එනවා. ඉතින් බලන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන්. ඔයාට මේක වෙනස් අත්දැකීමක් වෙයි. හැමෝම මේ වචන 200ම බලන්න ට්‍රයි කරන්න. වීඩියෝ එක ටිකක් විතර විස්තර කරන නිසා දිග ඒකන හිතන්න එපා. මොකද ඉංග්‍රීසිත් එක්ක වැඩි වෙලාවක් ඔයා ඉන්න ඕන නිසා තමයි ඔයාට ටිකක් දිග වීඩියෝස් අරන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ සහ දිගටම අපි මේ වැඩේ කරගෙන යන්නේ. එහෙනම් වැඩි කතාබහ ඕනේ නැහැ. කෙලින්ම අපි යමු වීඩියෝ එකට. ගිහිල්ලා බලමු මොනවද වචන 200 කියලා සහ කීයක් ඔයාට මතක තියාගන්න පුළුවන් වෙයිද කියලා. Suddenly කියලා කියන්නේ එක පාරනවර. අපි කියන්නේ හදිස්සියම දෙයක් වෙනවා, එක පාරනම සිද්ධ වෙනවා කියන එක තමයි suddenly වලින් අදහස් වෙන්නේ. බලන්න උදාහරණය. The storm came up suddenly. කුණාටුව එක පාරටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ ජීවිතේ මතක් කරගන්න එක පාරටම වෙච්ච සිද්ධියක්. අන්න ඒ වගේ සිද්ධියකට මේ suddenly කියලා වචනය ආදේශ කරන්න පුළුවන්. The storm came up suddenly. කුණාටුව එක පාරටම ආවා. Perform කරනවා කියලා කියන්නේ කෙනෙක් ඉදිරිපත් කිරීමක් කරනවා. හිතන්නකෝ සින්දුවක් කියනවා, කතාවක් පවත්වනවා, නැත්නම් නැටුමක් පවත්වනවා, මොකක් හරි දෙයක් ඉදිරිපත් කරනවට තමයි, හැකියාවක් ඉදිරිපත් කරනවට තමයි perform කරනවා කියලා කියන්නේ. The singer will perform tonight. අද රෑට මේ ගායකයා සින්දු කියයි, මේ ගායනය ඉදිරිපත් කරයි. The singer will perform tonight. Manage කියන එක පරිස්සමෙන් තේරුම් ගන්න ඕන වචනයක්. මැනේජ් කියන්නේ සාමාන්‍යයෙන් අපි ඩික්ෂනරියේ බැලුවොත් එහෙම කළමනාකරණය කරනවා කියලා තමයි එන්නේ. හැබැයි මේ වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉංග්‍රීසි කතා කරන ගොඩ තැන්වලදී. මේ උදාහරණේ බලන්නකෝ. Did you manage to find the keys? මේක කියන්නේ ඇත්තටම මේ ප්‍රශ්නයක් අහන්නේ ඔයාට යතුරු ටික හොයාගන්න පුළුවන් වුණාද කියන එක. මෙතන මැනේජ් කරගත්තා කියලා කියන්නේ කොහොම හරි එහෙට මෙහෙට ගිහිල්ලා හරි තනියම ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් වුණාද කියන එක. අන්න ඒ වගේ ජීවිතේ මොකක් හරි අපිට බැලන්ස් කරගෙන දෙයක් කරගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ මැනේජ් කරගන්න පුළුවන් වෙනවා කියන එක. අන්න ඒ වගේ තැනකට අපිට මේ මැනේජ් කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. Did you manage to find the keys? ඔයාට යතුරු ටික හොයාගන්න පුළුවන් වුණාද? Shake කියලා කියන්නේ හොල්ලන වට. වතුර බෝතලයක් වෙන්න පුළුවන්, අර බේත් බොන්න කලින් බේත් බෝතලේ හොල්ලන්න කියලා කියන්නේ. අන්න ඒ වගේ හොල්ලන එකට තමයි shake කියලා කියන්නේ. උදාහරණයක් බලන්නකෝ. Don't shake the can of soda. සෝඩා කෑන් එක හොලවන්න එපා. ඇයි කියන්නේත් ඇයි කියන හේතුව ඔයගොල්ලෝ දන්නවත් ඇති. සෝඩා කෑන් එක හොලවන්න එපා කියලා මේ කියන්නේ. Don't shake the can of soda. Measure කියලා කියන්නේ යමක් මනිනවට, විශේෂයෙන්ම ටේප් එකක් අරන් වෙන්න පුළුවන්. කොහොම හරි මිනුමක් සිද්ධ කරනවට තමයි මේ මෙෂර් කරනවා කියලා කියන්නේ. මෙතන කියන්නේ නිකන් රෙද්දක් කපනවා වගේ කතන්දරයක් වෙන්න ඕනේ. Measure twice දෙපාරක් මැනලා, හරියටම මැනලා, cut once එක පාරින්ම කපන්න. Measure twice, cut once.
pain pain කියන්නේ අපිට දැනෙන වේදනාවට විශේෂයෙන්ම අපිට අපේ ශරීරයේ තුවාලයක් හැදුනාම හරි නැත්නම් ඒ මොකක් හරි දෙයකින් අපිට දැනෙන වේදනාවට තමයි pain එකක් කියලා කියන්නේ මානසික වේදනාව ගන්නත් පුළුවන් I have chest pain මගේ පපුව ටිකක් රිදෙනවා කියලා කියන්න පුළුවන් I have chest pain මගේ පපුව රිදෙනවා Contain, contain කියලා කියන්නේ යමක් තුල අන්තර්ගත වෙනවා කියන තේරුම. මේ උදාහරණය බලන්නකෝ. The cartoon contains a dozen eggs. මෙතන අලුත් වචන තියෙනවා. Dozen කියලා කියන්නේ දුසීමට. ඒ කියන්නේ 12ක ප්‍රමාණයකට cartoon එකක් කියලා කියන්නේ පොඩි cardboard bag එකක්, පොඩි cardboard පෙට්ටියකට. ඔකල දැකලා තියෙනවනේ විතර දාලා තියෙන එක අන්නේ වගේ දෙයකට තමයි cartoon එකක් කියලා කියන්නේ. මේ cartoon එකේ විතර 12ක් අන්තර්ගත වෙනවා. The cartoon contains a dozen eggs. Direction. Direction කියලා කියන්නේ දිශාව පැත්ත කොයි පැත්තටද අපි යන්නේ කියන තේරුම අපිට ගන්න පුළුවන්. What direction is the city from here? ඔයා තැනක ඉන්නවා මෙහෙ ඉඳන් ටවුන් එකට කොයි පැත්තටද කොයි දිශාවටද යන්න ඕනේ කියලා මේ අහන්නේ. What direction is the city from here? Onto. Onto කියලා කියන්නේ යමක් මතට කියන එක යමක් මතට අපි යනවට යමක් මත මොනවා හරි තියනවට තමයි onto පාවිච්චි කරන්නේ jump onto the boat and we'll go fishing fishing කියලා කියන්නේ මාළු බාණ්ඩ යනවටනේ අපි කියනවා බෝට්ටුවට නගින්න කියන එක මේ කියන්නේ බෝට්ටුවම උඩට නේ අපි මතට නගින්න වෙන්නේ jump onto the boat and we'll go Fishing. Boat නගින්න අපි යමු මාළු බාන්න. Maintain. Maintain කරනවා කියලා කියන්නේ දෙයක් දිගටම පවත්වාගෙන යනවා. අර අපි කියන අවුලක් නැතුව ඉතින්නෝ ගයක් maintain කරනවා කියලා කියන්නේ ගේ සුද්ධ කරලා අතුපතු ගාලා අපි නඩත්තු කරගෙන යනවට තමයි maintain කරනවා කියලා කියන්නේ. ටිකක් වෙනස් උදාහරණයක්. Exercise help you maintain a healthy weight. Healthy weight එකක් කියලා කියන්නේ ඔයාට අවශ්‍ය කරන. ඒ කියන්නේ ඔයාට තිබිය යුතු බර ප්‍රමාණය පවත්වාගෙන යන්න exercise එහෙම නැත්නම් ව්‍යායාම ඔයාට උදව්වක් වෙනවා. Exercise helps you maintain a healthy weight. Respond. Respond එකක් කියලා කියන්නේ ප්‍රතිචාරයක් දක්වනවා. හිතන්නකෝ අපි මැසේජ් එකක් යවුවොත් නැත්නම් අපි මොහොතේ ඇහුවොත් එහෙම ඒකට කෙනෙක් දක්වන ප්‍රතිචාරයට තමයි රෙස්පොන්ඩ් එකක් කියලා කියන්නේ. බලන උදාහරණය He hasn't responded to my text yet. මං යවපු text එකට එයා තාමත් ආපහු මට උත්තරයක් දීලා නැහැ මේ වෙනකොටත්. He hasn't responded to my text yet. Close. Close කරනවා කියලා කියන්නේ දෙයක් අවසන් කරලා දානවා වෙන්න පුළුවන්. නැත්තම් වහනවට තමයි close කියලා කියන්නේ. සරල වචනයක්. හැබැයි ඔයා භාවිතා කරන්න ඉගෙන ගන්න ඕනේ. Close the window, please. කරුණා කරලා ජනේලේ වහන්න. Close the window, please. Care. Care කියලා කියන්නේ බලා ගන්නවා, ගණන් ගන්නවා, රැක බලා ගන්නවා, කියන්නේ හිතනවා කියන එක. She cares for her mother at home. එයා ගෙදර ඉන්න අම්මව බලා ගන්නවා. එයාගේ අම්මව බලා ගන්නවා. She cares for her mother at home. Firm. Firm කියලා කියන්නේ මේකේ තේරුම් ගොඩක් තියෙනවා. මෙතන තියෙන තේරුම් මම කියන්නම්. Firm කියන්නේ ඉතා තදින් අපි ගන්න තීරණවලට ඉතා තද කියන තේරුම. මෙතෙන්දී නම් මේ තීරණයක වෙනස් නොවන දැඩි කියන තේරුම තමයි මෙතෙන්දී ගන්න වෙන්නේ firm කියන තේරුමෙන්. Her no was very firm. She won't change her mind. එයා නැහැ කිව්වොත් ඒක නැහැම තමයි අර no කියන එක. Firm කියලා කියන්නේ ඉතින් හිත වෙනස් වෙන්නෙම නෑ යා කියන දෙයයි වෙනස් කරන්නෙම නෑ her no was very firm she won't change her mind expert expert කෙනෙක් කියලා කියන්නේ දෙයක් හොඳටම දන්න අපි කියන විශිෂ්ටයෙක් කියලා යා තමයි expert කෙනෙක් කියලා කියන්නේ Malith is an IT expert Malith IT වල අපි කියන වැඩෙක් කියලා කියන යා හොඳටම දන්නවා ඒ ගැන Malith is an IT expert Nice. Nice කියලා කියන්නේ සුන්දරයි ලස්සනයි කියන තේරුම. That's a very nice car. ඒක පට්ටම ලස්සන කාර් එකක්. That's a very nice car. Cell. Cell කියලා කියන්නේ සෛලයට. Your body is
made of millions of cells. අපේ ශරීරය නැත්නම් ඔයාගේ ශරීරය හැදිලා තියෙන්නේ සෛල මිලියන ගානකින් කියන එක මේ කියන්නේ. Your body is made. ශරීරය හැදිලා තියෙන්නේ කියන තමයි your body is made කියලා කියන්නේ. Your body is made of millions of cells. Memory. අපි හැමෝටම memory එකක් තියෙනවා. ඒකෙන් තමයි මේ කියන දේවල් මතක තියාගන්නේ. මේක කියන්නේ හොඳ මතකයක් තියෙන කෙනෙක් ගැන. He has a good memory. එයාට හොඳ මතකයක් තියෙනවා. He has a good memory. Main. Main කියන්නේ ප්‍රධාන මූලික කියන තේරුම. The main problem is a lack of money. Lack කියලා කියන්නේ දෙයක් අඩුයි හිඟයි කියන තේරුම. ප්‍රධාන ප්‍රශ්නය තමයි සල්ලි මුදල් හිඟ එක. The main problem is a lack of money. Remove කරනවා කියලා කියන්නේ අයින් කරලා දානවා. එහෙම නැත්නම් ඉවත් කරලා දානවාට මොනවා හරි දෙයක් අයින් කරනවා ඉවත් කරනවා. ඔයාලට මතකද බලන්න උදාහරණය. Remove the cookies from the oven. Oven එකට දාලා තියෙන cookies අපි කියන්නේ biscuit කියලා සාමාන්‍යයෙන් මෙහි කියනකොට cookies කියලා කියන්නේ US ඇමරිකාවේ කියන්නේ cookies කියලා. Oven එකට දාලා තිනවා biscuit එකක් bake වෙන්න. ඉතින් ඒක අයින් කරන්න කියලා ගන්නත් පුළුවන්. Remove කියන වචනේ remove the cookies from the oven. Oven එකෙන් biscuit ටික අයින් කරන්න එළියට ගන්න. Since භාවිතා කරන්නේ අතීතේ දෙයක් සිද්ධ වුණ දවසේ ඉඳන් මේ වෙනකන් දෙයක් අපි කතා කරනවා නම් මූලික වශයෙන් අපි since භාවිතා කරනවා. She hasn't eaten since yesterday. එයා ඊයේ ඉඳන් කාලා නැහැ. ඊයේ සිට කියලා කියන්න තමයි since භාවිතා වෙන්නේ. She hasn't eaten since yesterday. එයා ඊයේ ඉඳන් කාලා නැහැ. Forget කියලා කියන්නේ යමක් අමතක කරලා දානවට බලමු උදාහරණය. Don't forget to stop at the store. අර අපි කියන්නේ සමහර තැන් වලින් අපිට නවත්තන්න හිතනවා නවත්තන්න අමතක වෙනවා. ඒ නිසා තමයි කියන්නේ කඩේ ගාව ඉන්නන් නවත්තන්න අමතක කරන්න එපා කියලා. Don't forget to stop at the store. Hang කියලා කියන්නේ යමක් එල්ලනවට ඉතන්නකො බිත්තිය වෙන්න පුළුවන් බෑග් එකක් එල්ලනවා අන්න ඒ වගේ ඕනම දෙයක් hang කියන වචනෙන් අපිට කියන්න පුළුවන්. Please hang your coat on the hook. Hook කියලා කියන්නේ පොඩි කොක්කක විශේෂයෙන්ම ඇඳුම් එල්ලන්න දාලා තියෙන කොකුවලට තමයි hook එකක් කියලා කියන්නේ මෙතනදී. කරුණාකරලා coat එක කොක්කේ එල්ලන්න. Please hang your coat on the hook. Set කියන වචන අපි පාවිච්චි කරන්නේ යමක් සකස් කරනවට විශේෂයෙන්ම පිළිවෙලට තියනවට. Set the glass on the table please. කරුණාකරලා වීදුරු ටික මේසේ උඩින් තියන්න. Set the glass on the table please. කරුණාකරලා වීදුරු ටික මේසේ උඩින් තියන්න. Guess කියන්නේ මොකක්ද? අපි guess කරනවා කියලා කියන්නේ අනුමාන කරනවට. If you don't know just guess. ඔයා දන්නේ නැත්නම් වැඩිය හිතන්න එපා අනුමාන කරලා දාන්නකෝ. If you don't know just guess. ඔයා දන්නේ නැත්නම් අනුමාන කරන්න. Dark කියලා කියන්නේ අඳුරුයි කියන එක. රැට කළුවරයි අඳුරුයි අන්න ඒකට තමයි dark කියලා කියන්නේ. Turn on the light. It's dark in here. Light එක දාන්න. Turn on the light. It's dark in here. මෙහි කළුවරයි කියලා කියන්නේ it's dark in here. මෙහි කළුවරයි. Light එක දාන්න. Turn on the light. It's dark in here. Force කියලා කියන්නේ බල කළා කියනවට නැත්නම් බල කරනවට කියනවට බලෙන් දෙයක් ඉතා අමාරුවෙන් කරනවට තමයි force එකක් දෙනවා කියලා කියන්නේ. It takes a lot of force to open that door. සමහර දොරවල් තිනවා අරින්න අමාරුයි. මේක කියන්නේ ඒ දොර අරින්න නම් මාර මහන්සියක් මාර ගේමක් දෙන්න ඕන කියලා අපි කියන්නේ. අන්න ඒක තමයි මේ කියන්නේ. It takes a lot of force to open that door. Discuss කරනවා කියලා කියන්නේ සාකච්ඡා කරනවට. We'll discuss that at the meeting. අපි රැස්වීමේ ඒ ගැන සාකච්ඡා කරනවා ඒ ගැන කතා කරනවා. We'll discuss that at the meeting. අපි රැස්වීමේ ගැන කතා කරනවා. Clearly කියලා කියන්නේ පැහැදිලියම නිවැරදිවම කියන එක. The instructions were
clearly written. හිතන්න කොහේ හරි දෙයකට හරි වැඩකට හරි වා යනවා. ඒකේ උපදේශ ටිකක් ඔයාට ඕනේ. හැබැයි බෝඩ් එකේ හරි කොහේ හරි උපදේශ ටික පිළිවෙලටම පැහැදිලිවම ලියලා තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ the instructions were clearly written. උපදේශ ටික පැහැදිලිවම ලියලා තිබුණා. Little, little කියලා කියන්නේ පොඩි කුඩා කියන එක අපි කියන්නේ චූටි කියලා. I prefer little cars. සමහර ටිකක් ලොකු වාහන වලට කැමති නැහැ පොඩි කාර් වලට තමයි කැමති. මෙතන කියන්නේත් ඒකම තමයි. මම ආසා පොඩි කාර් වලට. I prefer little cars. Station, station කියලා කියන්නේ නැවතුම් පොළට. හිතන්නකෝ බස් ස්ටේෂන් එකක් වෙන්න පුළුවන්, ට්‍රේන් ස්ටේෂන් එකක් වෙන්න පුළුවන්. There is a train station close to my house. මෙතන close කියලා කියන්නේ ළඟින් තියනවා කියන එක. මගේ ගෙදර ගාව කෝච්චි නැවතුම් පොළක් තියනවා. There is a train station close to my house. Skill, skill කියලා කියන්නේ විශේෂ හැකියාවකට දක්ෂතාවයකට. His best skill is woodworking. Woodworking කියලා කියන්නේ වඩු වැඩ, ලී වැඩ වලට. එයාට හොඳටම පුළුවන් මේ ලී වැඩ. එයා දක්ෂම ඒකට. His best skill is woodworking. Section, section එකක් කියලා කියන්නේ ලොකු දෙයකින් පොඩි කොටසක්. හිතන්නකෝ ලොකු බිල්ඩින් එකක් තියෙනවා. ඒකේ එක එක section වෙන් කරලා තියෙනවා එක එක වැඩ වලට. අන්න ඒකට තමයි section එකක් කියලා කියන්නේ. What section of the stadium are you sitting in? ඔයා ක්‍රීඩාගාරේ මොන පැත්තේද ඉඳන් ඉන්නේ? එක එක පැති තියෙනවනේ, මොන පැත්තේද වා මොන section එකේද ඉන්නේ? What section of the stadium are you sitting in? Forward, forward කියලා කියන්නේ ඉදිරියට යනවට, ඉස්සරහට යනවට තමයි forward කියලා කියන්නේ. Move the car forward a few feet. කාර් එකක් ගැන මේ කතාවක් කියන්නේ කාර් එක අඩි කිහිපයක් ඉස්සරහට ගන්න පුළුවන්. ගන්න කියලා කියන්නේ few feet කියලා කියන්නේ අඩි කිහිපයක් කියන එක. කාර් එක අඩි කිහිපයක් ඉස්සරහට ගන්න. Move the car forward a few feet. Analysis, analysis එකක් කියලා කියන්නේ විශ්ලේෂණය. හිතන්නකෝ දෙයක් ගැනවා හොඳට හොයලා බලලා ඒකේ වෙන්නේ මොකක්ද කියලා ඔළුවට දා ගන්නවා, ලියනවා වෙන්න පුළුවන්. අන්න ඒකකට තමයි analysis එකක් කියලා කියන්නේ. I'll give you my analysis when I've seen everything. භාගයට කියන්න බෑනේ. මම ඔක්කොම දැක්කට පස්සේ මං ඔයාට මගේ analysis එක දෙන්නම්. I'll give you my analysis when I've seen everything. Outside, outside කියලා කියන්නේ එළියේ කියන එක. ගෙයි වෙන්න පුළුවන්, ගෙයි නෙමෙයි එළියේ. එතකොට the cat goes outside sometimes. පූසා සමහර වෙලාවට එළියට යනවා. The cat goes outside sometimes. Feeling, feeling කියලා කියන්නේ අපිට දැනෙන හැඟීමට. I have a good feeling about this. මට මේ ගැන හොඳ හැඟීමක් තියෙනවා. මට අවුල් හැඟීමක් කියන්නේ නැහැ, හොඳ හැඟීමක් තියෙනවා. I have a good feeling about this. Election, election කියලා කියන්නේ මැතිවරණයට, ඡන්දයට. Who do you think will win the election? ඔයා හිතන්නේ මේ ඡන්දෙන් කවුරු දිනයි කියලාද? Who do you think will win the election? Pretty, pretty කියලා කියන්නේ ලස්සනයි කියන එක. That is a pretty dress. ඒක හරිම ලස්සන. ඒ කියන්නේ ඒ තියෙන්නේ හරිම ලස්සන ඇඳුමක්. ඒක හරි ලස්සන ඇඳුමක්. That is a pretty dress. Attack, attack කරනවා කියලා කියන්නේ පහර දෙනවට. The army will attack at dawn. හමුදාව හිමිදිරියේ පාන්දර පහර දෙන්න පටන් ගනීවි. The army will attack at dawn. Dawn කියලා කියන්නේ හිමිදිරියට, උදේ පාන්දරට. Loss, loss කියලා කියන්නේ අහිමි වෙනවට, විනාශ වෙලා යනවට, නැති වෙනවට. ලස්සන වාක්‍යයක්. The farmers suffered heavy losses
after the storm. Storm කියලා කියන්නේ කුණාටුවට. ඉතින් කුණාටු වලින් අස්වැන්න විනාශ වෙනවා, suffer කරනවා කියලා කියන්නේ suffer වෙනවා කියලා කියන්නේ දුක් වෙනවට. The farmer suffered. ගොවියා දුක් වුණා. Heavy losses. විශාල විනාශයකින් පස්සේ. ඒ කියන්නේ කුණාටුවෙන් ඇති වුණ විශාල විනාශයෙන් පස්සේ. The farmer suffered heavy losses after the storm. Character. Character කියලා කියන්නේ චරිතයකට. You can trust people of good character. ඔයාට හොඳ චරිතයක් තියෙන හොඳ මිනිස්සුන්ව විශ්වාස කරන්න පුළුවන්. You can trust people of good character. Recognize. Recognize කරනවා කියලා කියන්නේ හඳුනා ගන්නවට, තේරුම් ගන්නවට, දැන ගන්නවට. බලන්න උදාහරණය. Do you recognize the person in this photo? ෆොටෝ එකක් පෙන්නනවා. මේ ෆොටෝ එකේ ඉන්න කෙනා ඔයාට හඳුන ගන්න පුළුවන්ද? Do you recognize the person in this photo? Ability. Ability කියලා කියන්නේ යම් කිසි දෙයක් කරන්න තියෙන හැකියාවට, දක්ෂකමට. He has the ability to explain things well. අපිට දේවල් පැහැදිලි කරන්න ටිකක් අමාරුයින්. හැබැයි සමහරුන්ට දේවල් ඉතාම හොඳින් පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් එහෙම හැකියාවක් එයාට තියෙනවා කියලා මේ කියන්නේ. He has the ability to explain things well. ඔහුට හැකියාවක් තියෙනවා දේවල් හොඳට පැහැදිලි කරන්න. Amount. Amount කියලා කියන්නේ යම්කිසි ප්‍රමාණයකට, විශේෂයෙන්ම සංඛ්‍යාවකින් වෙන්න පුළුවන්. අපි හඳුන්වන ප්‍රමාණයකට තමයි amount එකක් කියලා කියන්නේ. It takes a large amount of food to feed an elephant. Feed කියලා කියන්නේ කෑම ලබා දෙනවට. ඉතින් අලියෙක්ට කන්න දෙන එක ලේසි නෑනේ. අලියෙක්ට කන්න දෙන්න කෑම ලොකු ප්‍රමාණයක් යනවා. It takes a large amount of food to feed an elephant. Argue කරනවා කියලා කියන්නේ වාද කරනවා, තර්ක කරනවට. It's not a good idea to argue with your boss. බොස්ලා එක්කනම්, ප්‍රධානියා එක්කනම් වාද කරන එක ඇත්තට හොඳ දෙයක් නෙමෙයිනි. ඉතින් ඔයාගේ බොස් එක්ක වාද කරන්න එපා කියන එක මේ කියන්නේ. It's not a good idea to argue with your boss. Prepare කියලා කියන්නේ යමක් හදනවට, සකස් කරනවට. මෙතනින්නම් කෑම හදනවට තමයි prepare කරනවා කියලා කියන්නේ. සූදානම් කරනවා, ලෑස්ති කරනවා කියනත් ගන්න පුළුවන්. I'll prepare breakfast tomorrow. මං හෙට උදේ කෑම හදන්නම්. I'll prepare breakfast tomorrow. Identify කියලා කියන්නේ යමක් හඳුනා ගන්නවට, අඳුර ගන්නවට. I can't identify that plant. Plant එකක් කියලා කියන්නේ ශාකයකට, ගහකට. මට ඒ ගහ අඳුර ගන්න බෑ. I can't identify that plant. Hard කියලා කියන්නේ ටිකක් අමාරුයි, තදයි, ඒ වගේම ටිකක් දරුණුයි කියන තේරුම. That test was very hard. විභාගේ ගොඩක් අසීරුණා, ගොඩක් අමාරුණා. That test was very hard. Quality කියලා කියන්නේ දෙයක් හොඳ ගුණාත්මක භාවයෙන් තියනවා කියන එක. I paid a little more for quality shoes. මම චුට්ටක් විතර වැඩියෙන් මිල ගෙව්වා ටිකක් හොඳ සපත්තු දෙකක් ගන්න. I paid a little more for quality shoes. Individual කියලා කියන්නේ තනි තනියෙන් කරන වැඩ. ඒ කියනවා තනියෙන් දෙයක් කරනවා නම් ඒක individual වැඩක්. බලමු උදාහරණය. You can buy an individual or group membership. ඔයාට මොකක් හරි තැනක, මොකක් හරි කණ්ඩායමක වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි සංගමයක වෙන්න පුළුවන්, membership එක පුළුවන්, කණ්ඩායමක් එක ගන්න, ඒ වගේම නැත්නම් තනි තනියෙන් ඔයාට මිල දී ගන්න පුළුවන්, ක්ලබ් එකක වෙන්න පුළුවන්. You can buy an individual or group membership. Occur කියන්නේ යමක් හට ගන්නවට, දේවල් සිද්ධ වෙනවට. Strange things occur in that empty house. His gewalara api kiyanne holmang tiyena wage ekeka dewal wenna puluwanne. Me gedara, e gedara amutu dewal siddha wenawa. Strange things occur in that empty house. Fund ekak kiyala kiyanne ekathu karapu aramudalakata. Balamu udaharanaya. I have a saving fund for college. මංගාව ස්කෝලේ වෙනුවෙන් ඉතුරුම් අරමුදලක් තියෙනවා. I have a saving fund for
college. Size. Size එකක් කියලා කියන්නේ ප්‍රමාණයකට කොච්චර size එකක්ද කියලා මේ අහන්නේ. What size is that shirt? ඒ කමිසේ size එකෙම නැත්තම් ප්‍රමාණය කොහොමද? What size is that shirt? Lie. Lie කියලා කියන්නේ බොරු කියනවට. බලමු උදාහරණය. Teach your children not to lie. ඔයාගේ ළමයින්ට බොරු කියන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ ඇත්ත කියන්න කියන එක මේ කියන්නේ. ඔයාගේ ළමයින්ට බොරු නොකියන්න උගන්වන්න. Teach your children not to lie. Protect. Protect කියලා කියන්නේ යමකින් ආරක්ෂා වෙනවට. A coat will protect you from the cold weather. සීතල කාල ගුණයෙන් මේ කෝට් එක හින්දා ඔයා ආරක්ෂා වෙනවා. A coat will protect you from the cold weather. Cold weather කියලා කියන්නේ සීතල කාල ගුණය. ඉතින් මේ කෝට් එක ප්‍රොටෙක්ට් කරනවා. ප්‍රොටෙක්ට් කියන්නේ ආරක්ෂා කරනවා කියන එක. Exactly කියලා කියන්නේ හරියටම. ඒ කියන්නේ ෂුවර් එකටම මේ විදිහටමයි වෙන්නේ කියන එක. බලමු උදාහරණය. Use exactly 1 teaspoon of salt in that recipe. මේ කෑම වට්ටෝරුවට අනිවාර්යයෙන්ම ලුණු හැන්දක් තේ හැන්දක්. මේක වරද්දන්න බෑ. ලුණු වැරදුනොත් එහෙම අනිවාර්යෙන් මේක වෙනස් වෙනවා, රස නැතුව යනවා. Use exactly කියලා කියන්නේ හරියටම කියන එක. වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නත් බෑ. 1 teaspoon එක තේ හැන්දක්, ලුණු එක තේ හැන්දක් of salt in that recipe. ඒ කෑම වේලට ලුණු තේ හැන්දක් හරියටම දාන්න. Despite කියලා කියන්නේ මොකක්ද? දෙයක් නොසලකා හැරලා තව දෙයක් කරනවා කියන එක. ඒක ගණන් ගන්න නැතුව, ඒක හිතන්නේ නැතුව කරනවා කියන එක. I still enjoy the week despite the weather. හිතන්නකෝ වහින සතියක් කියලා. හැබැයි වස්ස ගණන් ගන්නේ නැතුව මම සතිය සතුටින් ගත කළා, enjoy කළා. I still enjoy the week despite the weather. Save කියන්නේ යමක් ආරක්ෂා කරනවට, ඉතුරු කරනවට, පරිස්සම් කරනවට. I save all my cans for recycling. හිතන්නකො බීම බොනවා කියලා කෑන් වල ඒ කෑන් ඔක්කොම රීසයිකලින් වලට, කියන්නේ ආපහු නිෂ්පාදනයට, අපි කියනවා ප්‍රතිචක්‍රීකරණයට, මම ඒ ටික ඔක්කොම තියාගන්නවා. I save all my cans for recycling. Decade කියලා කියන්නේ වසර 10ක කාලයකට. I've lived in this city for over a decade. මම අවුරුදු නැතම මේ නගරේ අවුරුදු 10ක විතර ඉඳන් දැන් ජීවත් වෙලා තියෙනවා. I've lived in this city for over a decade. Dead කියලා කියන්නේ මැරෙනවට, එහෙම නැත්නම් මිය යනවට. My phone is dead. Let me charge it. අපි මූලික තේරුම විදිහට dead මිය යනවා කියලා කිව්වට මෙතෙන්දී වෙන තේරුමක් තියෙන්නේ. ෆෝන් එක මිය ගියා කියන එක නෙමෙයි මේ කියන්නේ. dead වුණා කියලා කියන්නේ බැටරි එක සම්පූර්ණයෙන්ම බැහැලා off වුණා කියන එක. මගේ ෆෝන් එකේ බැටරි බැහැලා මට ඒක charge කරන්න දෙන්න. My phone is dead. Let me charge it. Response එකක් කියලා කියන්නේ මොකක් හරි දෙයකට අපි දක්වන ප්‍රතිචාරයකට. I didn't expect his response to come so soon. ඉතනක message එකක් කියවල ඉක්මනට ඔයාලට ඒක reply එකනවා. හැබැයි මෙතෙන්දි කියන්නේ මං ඉක්මනට මෙච්චර ප්‍රතිචාරයයි කියලා හිතුවේ නෑ කියන එක. I didn't expect his response to come so soon. Each කියන්නේ එක් එක් කියන තේරුම. Put a flower in each vase. එක් එක් vase දෙකට මල බැගින් දාන්න. Put a flower in each vase. Hot කියන්නේ රස්නේ, එහෙම නැත්නම් උණුසුම් කියන තේරුම. Don't touch the stove. It's still hot. Stove කියලා කියන්නේ උඳුනට. ඒක අල්ලන්න එපා ලිපට, උඳුනට. Don't touch the stove. It's still hot. ඒක තාම රස්නේ. Significant කියලා කියන්නේ යමක් අපි සැලකිල්ලට ගන්න ඕන, සැලකිය යුතු මට්ටමේ කියන තේරුම. His job
earns a significant amount of money. ඔහුගේ රැකියාවෙන් එහෙම නැත්නම් ඔහුගේ රස්සාවෙන් සැලකිය යුතු ගාණක් හොයනවා. His job earns a significant amount of money. Concern කියලා කියන්නේ යමක් ගැන හිතලා හොයලා බලනවා කියන එක ගැන සලකා බලනවා කියන එක. Thank you for your concern, but I'm fine. ඔයා මං ගැන හොයලා බැලුවට ස්තුතියි. හැබැයි මම හොඳින් ඉන්නවා. Thank you for your concern, but I'm fine. Other කියලා කියන්නේ අනෙකුත් අනෙක් කියන තේරුම. This pen doesn't work. Try the other one. මේ pen එක මෙතන pen කියන්නේ පෑනමේ pen drive එක. මේ pen එක වැඩ කරන්නේ නැහැ. වෙන එකක් බලන්න. වෙන එකක් try කරලා බලන්න. This pen doesn't work. Try the other one. Share කියලා කියන්නේ යමක් හුවමාරු කරගන්නවට බෙදා හදා ගන්නවට. Let me share my idea. මගේ අදහස ඔයාලත් එක්ක බෙදා ගන්න ඉඩ දෙන්න. Let me share my idea. Enter කියලා කියන්නේ ඇතුල් වෙනවට. You can enter the building on the left. ඔයාට බිල්දිමේ වම් පැත්තෙන් ඇතුල් වෙන්න පුළුවන් ඇතුළට යන්න පුළුවන්. You can enter the building on the left. Store කියලා කියන එකේ තයි වචනේ තේරුම් දෙකක් තියෙනවා. Store කියනවා ගබඩා කරනවාට එහෙම නැත්නම් කඩේටත් අපි store කියලා කියනවා. I'm going to the store to buy some bread. මම පාන් ටිකක් ගන්න කඩේට යනවා. I'm going to the store to buy some bread. Recently කියලා කියන්නේ ළඟදී කියන එක. කියන්නේ මේ ආසන්න කාලයේදී කියන එක. I cleaned the bathroom most recently. මම මේ ඉතාම ළඟ වෙලාවක ඊයේ වෙන්න පුළුවන් පෙරේද වෙන්න පුළුවන් නාන කාමරයේ සුද්ධ කළා bathroom එක clean කළා. I cleaned the bathroom most recently. Nature කියලා කියන්නේ පරිසරයට. I love walking in nature. මම මාරම කැමති පරිසරයේ ඇවිදින්නට. I love walking in the nature. Drop කියලා කියන්නේ යමක් වට්ටනවට බිමට දානවට. Please don't drop the eggs. කරුණා කරලා බිත්තර ටික නම් වට්ටන්න එපා. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. Please don't drop the eggs. Foreign කියලා කියන්නේ විදේශගත වෙලා ඉන්න පිටරට කියන තේරුම. It's great having foreign friends. පිටරට යාළුවෝ ඉන්න එක නම් සුපිරිම දෙයක්, නියම දෙයක්. It's great having foreign friends. Focus කරනවා කියලා කියන්නේ යමකට අපි අවධානය දෙනවට. Turn off your phone and the TV and focus on your studies. ඔයාගේ ෆෝන් එක අයින් කරලා TV එකත් වහලා ඔයාගේ පාඩම් වැඩවලට අවධානය යොමු කරන්න කියලා කියන්නේ. Turn off your phone and the TV and focus on your studies. Order කියලා කියන්නේ යමක් ඇනවුම් කරනවට. I would like to order a book. මං කැමති පොතක් ඇනවුම් කරන්න. I would like to order a book. Goal කියන්නේ අරමුණකට ඉලක්කයකට. My goal is to speak English fluently. මගේ අරමුණ තමයි සුපිරියකටම ඉංග්‍රීසි කතා කරන එක. My goal is to speak English fluently. අපි කියන චතුර විදියට ඉංග්‍රීසි කතා කරනවා කියන එක. Quickly කියන්නේ ඉක්මනින් කියන එක. Let's finish reading this quickly. අපි මේක ඉක්මනින් කියවලා ඉවර කරලා දාමු. Let's finish reading this quickly. Throw කියන්නේ යමක් විසි කරනවට, බෝලයක් විසි කරනවා වෙන්න පුළුවන්, ගලක් විසි කරනවා වෙන්න පුළුවන්, මොකක් හරි දමලා විසි කරනවට තමයි throw කියලා කියන්නේ. Throw me the ball. මට බෝලේ විසි කරන්න. Throw me the ball. Top
top කියන්නේ ඉහළම මට්ටම උඩම කියන තේරුම. You are a top student. ඔයා හොඳම ශිෂ්‍යෙක්. ඔයා මේ ශිෂ්‍ය අතර ඉහළම ඉන්න කෙනෙක්. Behavior. Behavior කියලා කියන්නේ හැසිරීමට පුද්ගලයෙක්ගේ වෙන්න පුළුවන් සතෙක්ගේ වෙන්න පුළුවන් හැසිරෙන විදියට තමයි behavior එකක් කියලා කියන්නේ. This dog's behavior is excellent. මේ බල්ලගේ හැසිරීම නම් සුපිරිම සුපිරි නියමයි. This dog's behavior is excellent. Rest. Rest එකක් කියලා කියන්නේ විවේකයක් ගන්නවට විවේකීව ඉන්නවට. Let's take a 15-minute rest. අපි විනාඩි 15ක විතර විවේකයක් ගමු. Let's take a 15-minute rest. Seek. Seek කියලා කියන්නේ හොයනවට, ගවේෂණය කරනවට. Seek and you will find. හොයන්න ඔයාට අනිවාර්යෙන්ම හම්බ වෙයි. Seek and you will find. Certainly. Certainly කියලා කියන්නේ නිසැකවම අනිවාර්යෙන්ම කියන එක. I can certainly help clean up. මම සුද්ධ කරන්න මේ සුද්ධ කරන වැඩේට අනිවාර්යෙන්ම උදව් වෙනවා. I can certainly help clean up. Anyone. Anyone කියලා කියන්නේ කවුරු හරි කියන එක. කවුරු හරි මිනිස්සෙක් කියන එක. Does anyone know the answer? කවුරු හරි කෙනෙක් උත්තරේ දන්නවද? Does anyone know the answer? Involve. Involve කියලා කියන්නේ එකතු වෙනවට සම්බන්ධ කරගන්නවට විශේෂයෙන්ම. We need to involve the police. අපිට මේකට පොලිසිය සම්බන්ධ කරගන්න වෙනවා. We need to involve the police. Current. Current කියන්නේ මෙතෙන්දි තේරුම වර්තමාන මේ මොහොතේ වර්තමානයේ කියන තේරුම. What is your current address? ඔයාගේ වර්තමාන ලිපිනය මොකක්ද? What is your current address? Thousand. Thousand කියලා කියන්නේ දහස කියන තේරුම. දාහට තමයි thousand කියලා කියන්නේ. There are a thousand reasons to learn English. English ඉගෙන ගන්න හේතු දහස් ගාණක් තියෙනවා. There are a thousand reasons to learn English. Church. Church කියන්නේ පල්ලියට. I saw you in church last Sunday. මම ගිය ඉරිදා ඔයාව පල්ලියේදී දැක්කා. I saw you in church last Sunday. Economy. Economy කියලා කියන්නේ ආර්ථිකයට. අපේ රටේ ආර්ථිකයට ඕගොල්ලෝ දන්නවා economy කියන්නේ. The economy is booming. Booming කියලා කියන්නේ දෙයක් වේගයෙන් වර්ධනය වෙනවා කියන එක, ක්ෂණිකව ගොඩ නැගෙනවා කියන එක. ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා. The economy is booming. Single. Single කියලා කියන්නේ ඒ තනි කියන තේරුම. බලන්න උදාහරණයක්, හරිම ලස්සන උදාහරණයක්. I'm a single parent. මෙතෙන්දි කියන්නේ අම්මා හෝ තාත්තා තනියෙන් ළමයි බලා ගන්නවා නම්, දෙන්න එක්කෙනෙක් විතරක් ළමයි බලාගෙන ඉන්නවා නම් එයා single parent කෙනෙක්. Place. Place කියන්නේ යම් කිසි ස්ථානයකට. Let's meet out at meeting place. අපි රැස්වීම තියන තැනදී අනිවාර්යෙන්ම හම්බ වෙමු. Let's meet out at meeting place. Condition. Condition කියලා කියන්නේ තත්වයට. Do you know the condition I am in? ඔයා දන්නවද මම ඉන්න තත්වය මොකක්ද කියලා? Do you know the condition I am in? Short. Short කියන්නේ කුඩා, කෙටි කියන එක. පොඩි වෙලාවක් කියන තමයි මේ උදාහරණයට අපි short පාවිච්චි කරලා තියෙන්නේ. It was just a short stay at the hotel. ඒ පොඩි කාලෙකට හොටෙල් එකේ නැවතුණා විතරයි. It was just a short stay at the hotel. Plant. Plant කියලා කියන්නේ පැල කරනවට. ඒ වගේම පැලේටත් කියන්නේ plant කියලම තමයි. Plant a seed. ඇටයක් පැල කරන්න. ඒ කියන්නේ මොකක් හරි ශාකයක් පැල කරන්න කියන එක ඇටයක් භාවිතා කළා. Plant a seed.
Available, available කියලා කියන්නේ අපි දෙයකට ඉන්නවා ඒ වගේම දෙයක් අපිට තියනවා කියන හිතන්න කඩේක බඩු තියනවා කියන්නේ ඒ කඩේ ඒ බඩු ටික available කියන එක. මෙතෙන්දි කියන්නේ මේ මිනිස්සයා ඉන්නවා කියන එක. I'm available to work on your project. මං ඔයාගේ ව්‍යාපෘතියට වැඩ කරන්න ඔයාලත් එක්ක ඉන්නවා. I'm available to work on your project. Realize කියලා කියන්නේ යමක් තේරුම් ගන්නවා අවබෝධ වෙනවට. I just realized that I have a meeting today. මට දැනුයි මතක් වුණේ මට අද රැස්වීමක් තියෙනවා නේද කියලා. I just realized that I have a meeting today. Summer කියලා කියන්නේ ග්‍රීෂ්ම කාලය ග්‍රීෂ්ම ඍතුවට. I'll go to the beach in summer. මම ග්‍රීෂ්ම කාලෙට බීච් එකට යනවා. I'll go to the beach in summer. Period කියලා කියන්නේ යම් කිසි කාල පරිච්ඡේදයකට කාල සීමාවකට. මේක කියන්නේ ඉන්ෂුරන්ස් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. They covered a period of 20 years. යාලා වසර 20ක කාලයක් අන ආවරණය කළා තියනවා. Culture කියලා කියන්නේ සංස්කෘතියට අපේ රටේ ලෝකේ තියෙන විශේෂිත දේවල් එක හැදුණු සංස්කෘතිය තමයි culture එකක් කියලා කියන්නේ. I hope they understand our culture better. මම හිතනවා යාලා අපේ සංස්කෘතිය හොඳින් තේරුම් ගනී කියලා. I hope they understand our culture better. Difficult කියන්නේ අසීරුයි අමාරුයි කියන එක. Sometimes life can be difficult. සමහර වෙලාවට ජීවිතේ අමාරුයිනේ. සමහර වෙලාවට ජීවිතේ අසීරු වෙන්න පුළුවන්. Sometimes life can be difficult. Evidence එකක් කියලා කියන්නේ සාක්ෂියකට විශේෂයෙන්ම වරදකරුවෙක් හඳුනගන්න සාක්ෂියෝනියා වරදිකාරයෙක් කියලා ඔප්පු කරන්න. The evidence clearly shows that he is guilty. මේ සාක්ෂි වලින් පැහැදිලිවම කියවෙනවා පෙන්වනවා එයා වරදකාරයා කියලා. The evidence clearly shows that he is guilty. Century කියලා කියන්නේ අවුරුදු 100ක කාලයකට අපි කියනවා ශතකයක් කියලා. We are living in the 21st century මහේෂර අපි කියන්නේ අපි ජීවත් වෙන්නේ මචන් දැන් 21 වෙනි සියවසේ කියලා අන්න ඒක තමයි මේ කියන්නේ. We are living in the 21st century මහේෂ. Choose කියලා කියන්නේ යමක් තෝරගන්නවට. Let me choose a color. මට පාටක් තෝරගන්න පොඩ්ඩක් දෙන මම පාටක් තෝරගන්නම්. Let me choose a color. Attention එකක් කියලා කියන්නේ අවධානය ලබා දෙනවට මොකක් හරි පාඩමකට වෙන්න පුළුවන් කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්න අවධානයක් ලබා දෙනවට තමයි attention එක කියලා කියන්නේ. Can I have your attention please? කරුණාකරලා මට ඔයාලගේ වාගේ අවධානය ලබා ගන්න පුළුවන් නැත්නම් මට අවධානය දෙනවද මට අහුම්කම් දෙනවද කියලා වගේ තමයි මේ කියන්නේ. Can I have your attention please? Type කියනවා වර්ගයටත් ඒ වගේම ටයිප් කරනවටත්. You need to type your password. ඔයාට වාගේ රහස් සංඛ්‍ය කියන්නේ password එක ටයිප් කරන්න ඕනේ වායක ටයිප් කළොත් තමයි ඔයාට මේක ඇක්සස් හම්බ වෙන්නේ. You need to type in your password. Step කියලා කියන්නේ පියවර තියනවට අර අපි කියනවා පයින් යනවට පියවරක් තියනවට තමයි step එකක් කියලා කියන්නේ. Watch your step අර අපි කියන්නේ වැටෙයි බලාගෙන ඇවිදින්න කියලා අන්න ඒක තමයි මේ කියන්නේ. Watch your step ඔයා පොඩ්ඩක් බලාගෙන ඇවිදින්න. Third කියන්නේ තුන්වෙනි පාර තුන්වෙනි වතාව කියන එක. This is the third time you've lied to me. මේ ඔයා මට බොරු කියපු තුන්වෙනි වතාව. This is the third time you have lied to me. Simply කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියන තේරුම. I simply won't tolerate bad behavior. Tolerate කියලා කියන්නේ ඉවසනවට. Bad behavior කියලා කියන්නේ නරක හැසිරීමටනේ. මම සාමාන්‍යයෙන් නරක හැසිරීම නම් ඉවසන්නේ නැහැ කියලා මේ කියන්නේ. I simply won't tolerate bad behavior.
personal personal කියලා කියන්නේ පුද්ගලිකයි කියන එක පුද්ගලයෙක්ට විශේෂ වූ කියන එක this letter is very personal මේ ලියුම හුඟක් පුද්ගලිකයි කියන්නේ වෙන කවුරුත් බලන්න හොඳ නැහැ එයා විතරක් බලන්න ඕන ලියුමක් this letter is very personal patient patient කියනවා රෝගියාටත් ඒ වගේම patient කියනවා ඉවසගෙන ඉන්නවටත් ඉතින් ඉවසීමටත් patient කියනවා මෙතන කියන්නේ ඉවසීම ගැන Dinner will be ready in half an hour. Just be patient. Make a hotel එක වෙන්න පුළුවන්, ගෙදර දි වෙන්න පුළුවන්. රෑ කෑම පැය භාගයකින් තමයි ලෑස්ති වෙන්නේ. පැය භාගයක් විතර ඒක හදලා ඉවර කරන්න. ඉතින් චුට්ටක් ඉවසන්න. Dinner will be ready in half an hour. Just be patient. Describe. Describe කියලා කියන්නේ විස්තර කරනවට. Describe yourself in one word. ඔයාව තනි වචනකින් විස්තර කරන්න describe yourself in one word land land කියන්නේ වත්තට ඉඩමට භූමියට ඒ වගේම ගොඩ බානවටත් ගුවන් යානයක් ගොඩ බානවටත් කියන්නේ land කරනවා කියලම තමයි their plane is going to land soon එයාලගේ ගුවන් යානය මේ ගොඩ බාන ළඟයි ඔන්න මෙන්න කියන එක මේ කියන්නේ their plane is going to land soon Clear, clear කියන්නේ පැහැදිලි කියන එක. That picture is so clear inside my head. ඒ රූපේ හරියටම පැහැදිලිව මගේ ඔළුවේ රැඳිලා තියෙනවා. That picture is so clear inside my head. ඒ රූපේ හරියටම මට පැහැදිලිව මගේ ඔළුවේ තියෙනවා. Figure, figure කියලා කියන්නේ යමක් අපි හොයා ගන්නවා ප්‍රශ්නයකට උත්තරයක් හොයා ගන්න වගේම සංඛ්‍යාවලටත් කියන්නේ figure එකක් කියලා. Will our government figure out how to fix this problem? මේ figure out කියන phrasal verb එක තුනම තමයි තේරුම එන්නේ. අපේ රජය හොයා ගනීද කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. Will our government figure out how to fix this problem? Industry. Industry කියලා කියන්නේ කර්මාන්තයට. The fuel industry is hiking prices. Hiking prices කියලා කියන්නේ මිල ගණන් ඉතාම වේගෙන් වැඩි වෙනවා කියන එක. ඉන්ධන කර්මාන්තයේ මිල ගණන් පට්ට විදියට වැඩි වෙනවා. The fuel industry is hiking prices. Cost. Cost එකක් කියලා කියන්නේ වියදමකටනේ ඔයගොල්ලෝ දන්නවා මේක. The cost of fuel has increased. ඉන්ධනවල වියදම ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. The cost of fuel has increased. Half. Half කියන්නේ භාගයට. Just half a liter please. කරුණාකරලා ලීටර් භාගයක් දෙන්න. Just half a liter please. Produce. Produce කියලා කියන්නේ යමක් හදනවා අලුතෙන් නිෂ්පාදනය කරනවට. Fresh Farm produce is the best. අලුත් ගොවිපල නිෂ්පාදන තමයි කෑම වෙන්න පුළුවන්, එළවලු වෙන්න පුළුවන් ඕනම දෙයක් හොඳම දේවල්. Fresh farm produce is the best. Court. Court කියනවා උසාවියටත් ඒ වගේම යම් කිසි ක්‍රීඩා පිටියකටත් කියන්නේ court එකක් කියලා. මෙතන මේ basketball court කියලා අපි හඳුන්වන්නේ basketball පිටිය කියන එක. There is a basketball court near our house. අපේ ගේ ගාව basketball පිටියක් තියෙනවා. There is a basketball court near our house. Star. Star කියලා කියන්නේ තරුවට තාරකාවට. My son can draw a star. මගේ පුතාට තරුවක් අඳින්න පුළුවන්. My son can draw a star. Hit. Hit කියන්නේ ගහනවට පහර දෙනවට. මොකක්ද මේ උදාහරණය බලන්න. He hit the burglar with a bat. Burglar කියලා කියන්නේ කඩේකින් හරි කොහේ හරි තැනකට ඇතුළලා හොරෙන් බඩු ගන්න මිනිස්සෙට. ඔහු හොරාට බැට් එකකින් පහර දුන්නා. He hit the burglar with a bat. Everyone. Everyone කියලා කියන්නේ සේරටම හැමෝටම. Everyone thinks I stole that file. හැමෝම හිතන්නේ මං ඒ ෆයිල් එක හොරකම් කළා කියලා. Everyone thinks I stole that file. Whose? Whose කියලා කියන්නේ කාගේද කියන එක. Whose umbrella is this? මේ කුඩේ කාගේද? Whose umbrella is this? Event. Event එකක් කියලා කියන්නේ උත්සවයකට. We are holding a big event
tonight. අපි අද රැට ලොකු උත්සවයක් කරනවා. We are holding a big event tonight. Support කියලා කියන්නේ සහාය ලබා දෙනවා කියන එක. I need your support for this project. මේ ව්‍යාපෘතියට ඔයාගේ සහාය මට අවශ්‍යයි කියලා කියන්නේ. I need your support for this project. Pick කියලා කියන්නේ තෝරා ගන්නවට. Did you pick a color theme already? ඔයා දැනටමත් වර්ණ තේමාවක් තෝරාගෙනද තියෙන්නේ color theme එකක්? Did you pick a color theme already? Specially කියලා කියන්නේ විශේෂයෙන්ම කියන එක. I especially like his blue eyes. මම විශේෂයෙන්ම ඔහුගේ නිල් පාට ඇස් වලට කැමතියි. I especially like his blue eyes. Position කියලා කියන්නේ ස්ථානගත කරනවා, ස්ථානගත වෙනවා කියන එක. ස්ථානෙටත් කියනවා. Please position your hand properly when drawing. චිත්‍රාන්දිනකොට අත් ඔයා නිවැරදි ආකාරයෙන් තියාගන්න නැත්නම් ලස්සන චිත්‍රාන්දින්න බැරි වෙනවා. ඒක තමයි මේ කියන්නේ. Please position your hand properly when drawing. Director කියලා කියන්නේ අධ්‍යක්ෂකතුමාට. අධ්‍යක්ෂකතුමා cut කියලා කෑ ගැහුවා. The director yelled cut. Tax. Tax කියලා කියන්නේ බදු වලට. ඔයගොල්ලෝ දන්නවා මේ ගැන. How much is the current income tax? වර්තමාන ආදායම් බද්ද කීයද? How much is the current income tax? වර්තමාන ආදායම් බද්ද කීයද? Because කියලා කියන්නේ යම් කිසි හේතුවක් සඳහන් කරනවට. I'm going home because my mom needs me. මම ගෙදර යනවා මොකද අම්මා මාව හොයන නිසා, අම්මට මාව අවශ්‍ය නිසා. I'm going home because my mom needs me. Season කියලා කියන්නේ අවුරුද්ද නැත්නම් විශේෂ කාලයකට තමයි මේ season එකක් කියලා කියන්නේ. Christmas season is my favorite season. නත්තල් කාලේ කියන්නේ මගේ කැමතිම කාලේ. Christmas season is my favorite season. Join කියලා කියන්නේ එකතු වෙනවට, සම්බන්ධ වෙනවට. He wants to join the soccer team. ඔහුට ඕනේ පාපන්දු කණ්ඩායමට එකතු වෙන්න. He wants to join the soccer team. Full කියලා කියන්නේ පිරෙනවා, සම්පූර්ණයි කියන එක. My workload is so full now. මේ කියන්නේ යාට දවසේ කරන්න තියෙන වැඩ, ඔෆිස් එකේ වැඩ දැන් ඕන වටත් වඩා දැන් වැඩ වැඩි වෙලා පිරීලා තියෙන්නේ කියන එක, වැඩ ගොඩයි කියන එක. My workload is so full now. Value කරනවා කියලා කියන්නේ යමක් අගය කරනවට, වටිනාකමක් ලබා දෙනවට. I value our friendship so much. මං අපේ යාළුකම හුඟක් අගය කරනවා. I value our friendship so much. Receive කියලා කියන්නේ ලැබෙනවට, හම්බ වෙනවට. Did you receive the cake I sent you? මං ඔයාට එවපු කේක් එක හම්බුණාද? Did you receive the cake I sent you? Better කියලා කියන්නේ වඩාත් හොඳින් දෙයක් කරනවා කියන එක. You better learn how to follow rules. ඔයා නීති පිළිපදින්නේ කොහොමද කියලා ඉගෙන ගත්තොත් හොඳයි. You better learn how to follow rules. Break කියලා කියන්නේ මොකක් හරි දෙයක් කඩලා බිඳලා දානවා කියන එක. Don't break the law. නීති කඩන්න එපා. Don't break the law. True කියලා කියන්නේ සත්‍යයි, ඇත්ත කියන එක. It's true. I'm leaving the company. මං ආයතනයෙන් යනවා, ඒක ඇත්ත තමයි. It's true. I'm leaving the company. Arm කියන්නේ අපේ අතට. He broke his arm during practice. පුහුණු වීම අතරතුර ඔහු ඔහුගේ අත කඩාගෙන තියෙන්නේ. He broke his arm during practice. Drive කියලා කියන්නේ පදවනවට. You can drive there. You need to walk. ඔයාට එහෙට වාහනෙන් යන්න බෑ. ඔයාට ඇවිදින්න වෙනවා. You can drive there. You need to walk. Town කියලා කියන්නේ නගරයට. This town is extremely quiet. මේ නගරනම් ඇත්ත
ඇත්තටම සද්ද වාද්‍යයක් නැති නිහඬ නගරයක්. This town is extremely quiet. Carry, carry කියලා කියන්නේ රැගෙන යනවට, අරන් යනවට. Can you carry my bag for me? ඔයාට මගේ බෑග් එක අරයි යන්න පුළුවන්ද? Can you carry my bag for me? Weave කියලා කියන්නේ අපිට පෙනෙන දර්ශනය. විශේෂයෙන්ම අපි කොහෙට හරි ගියාට පස්සේ අපිට ඈතින් පේන දර්ශනයකට තමයි අපි view එකක් කියලා කියන්නේ. හොටෙල් එකකට ගියාම ඒ හොටෙල් රූම් එකෙන් වා එළිය බැලුවම මාට පේන්නේ ලස්සන ඈත කන්දක් නම් අන්න ඒ වගේ තැනකට තමයි view එකක් කියලා කියන්නේ. This view is amazing. මේ දර්ශනය නම් පුදුමාකාරයි. Even පාවිච්චි කරන්නේ මෙතෙන්දි නම් පවා කියලා කියන්න මෙහෙම වුණත් කියන එක කියන්න. Even if they have broken up, they still remain friends. සාමාන්‍යයෙන් යාළුවලා තරහ වුණාම ඒගොල්ලෝ යාළුව විදිහට ආඉන්නේ නැහැනේ ආදර සම්බන්ධයක් නැවැත්වුවට පස්සේ. හැබැයි මෙතන කියන්නේ යාළුවෝ වෙන් වෙලා හිටියත් අන්නේ යත් කියන්න තමයි even පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ තාමත් යාළුවෝ විදිහට ඉන්නවා. Even if they have broken up, they still remain friends. Hope කියලා කියන්නේ බලාපොරොත්තු වෙනවට, බලාපොරොත්තුවට. I hope I'll have a son one day. මම හිතනවා බලාපොරොත්තු වෙන දවසක මට පුතෙක් හම්බ වෙයි, පුතෙක් ඉඳී කියලා. I hope I'll have a son one day. Explain කියලා කියන්නේ යමක් පැහැදිලි කළා කියනවට, විස්තර කළා කියනවට. I'll explain everything later. I promise. මම පොරොන්දු වෙනවා මම පස්සේ සේරම පැහැදිලි කරන්නම් කියලා. I'll explain everything later. I promise. Decision කියලා කියන්නේ තීරණයක් ගන්නවට. This is a big decision for me. මේක මට ලොකු තීරණයක්. This is a big decision for me. Report කරනවා කියලා කියන්නේ වාර්තා කරනවට, පොලිසියට වාර්තා කරනවට. Did you report this to the police? ඔයා මේක පොලිසියට වාර්තා කළාද? Did you report this to the police? Military කියලා කියන්නේ හමුදාවට. His dad is in the military. එයාගේ තාත්තා ඉන්නේ හමුදාවේ. His dad is in the military. Free කියන්නේ නිදහස්, ඒ වගේම දෙයක් නොමිලේ ලැබෙනවා කියන එක. The best things in life are free. ජීවිතයේ හොඳම දේවල් අපිට නොමිලේ ලැබෙන දේවල්, නිදහසේ තියෙන දේවල්. The best things in life are free. Strong කියලා කියන්නේ ශක්තිමත් කියන වචනය. They have a strong customer service here. එයාලට මෙහි ඉතාම ශක්තිමත් හොඳම පාරිභෝගික සේවාවක් තියෙනවා. They have a strong customer service here. Decide කියලා කියන්නේ තීරණය කරනවට. Please decide where to eat. කරුණාකරලා තීරණය කරන්න කොහෙට වෙලාද නැත්නම් කොහෙද කන්නේ කියලා. Please decide where to eat. Roll කියලා කියන්නේ චරිතයට, රංගපාන චරිතයට. She's going to play the role of Elsa. එයා එල්සාගේ චරිතේ රඟපාන්න යන්නේ. She's going to play the role of Elsa. Sometimes කියලා කියන්නේ සමහර වෙලාවට කියන එක. Sometimes I forget to turn off the lights. සමහර වෙලාවට මට ලයිට් නිමන්න අමතක වෙනවා. Sometimes I forget to turn off the lights. Else කියලා කියන්නේ වෙන කවුරු හරි කියන එක. Is anyone else coming? වෙන කවුරු හරි එනවද? Is anyone else coming? Control කියලා කියන්නේ යමක් පාලනය කරනවා කියන එක. Where's the remote control? Remote control එක ගැනව දන්නවා, TV එක දාන්න එහෙම අපිට ඕන වෙනවා. කොහෙද මේ remote control එක? Where's the remote control? Reach කියලා කියන්නේ සම්බන්ධ කරගන්නවා නැත්නම් ළඟා වෙනවා, අපි දෙයකට ලං වෙනවට. I can't reach him. මට ඔහුව සම්බන්ධ කරගන්න බෑ. He won't answer his phone. එයා එයාගේ ෆෝන් එක answer කරන එකක් නෑ, answer කරන්නේ නෑනේ. I can't reach him. He won't answer his phone. Behind කියලා කියන්නේ පිටුපස්සේ තියෙන නැත්නම් පිටිපස්සේ කියන එක. I'm scared to check What's behind that door? මට බයයි ඒ දොර පිටිපස්සේ මොනවද තියෙන්නේ කියලා බලන්න. I'm scared to check
What's behind that door? Someone කියලා කියන්නේ කවුරු හරි කියන එක. Is there someone who can go with you? ඔයත් එක්ක යන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? Is there someone who can go with you? ඔයත් එක්ක යන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? Plan කියලා කියන්නේ සැලසුමට සැලැස්මට. What's your plan this time? මේ වෙලාවේ ඔයාගේ සැලසුම මොකක්ද? What's your plan this time? Fall කියන්නේ වැටෙනවට. Be careful. You might fall. පරිස්සම් යන්න පරිස්සමෙන් ඉන්න. ඔයා වැටෙන්න පුළුවන් කන්දක් හරි උස් තැනකදී අපිට කියන්න පුළුවන්. Be careful. You might fall. Stay කියලා කියන්නේ නවතිනවට. You can stay with me for a few weeks. ඔයාට මාත් එක්ක සති කිහිපයක් නවතින්න පුළුවන්. You can stay with me for a few weeks. Build කියලා කියන්නේ ඉදි කරනවට. He is going to build his dream house. ඔහු ඔහුගේ සිහින නිවහන ඉදි කරන්න යන්නේ. He is going to build his dream house. Expect කියලා කියන්නේ බලාපොරොත්තු වෙනවට, අපේක්ෂා කරනවට. You can't expect much from their poor service. එයාලගේ දුර්වල සේවාවෙන් ඔයාට හුඟක් දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. You can't expect much from their poor service. Market කියලා කියන්නේ පොලට. Let's visit the Sunday market. අපි ඉරිදා පොලට පොඩි විසිට් එකක් දාමු, පොඩ්ඩක් යමු. Let's visit the Sunday market. Probably කියලා කියන්නේ අනිවාර්යෙන්ම නිසැක වශයෙන්ම කියන එක. He is probably still asleep. එයා අනිවාර්යෙන්ම තාම නිදි ඇති. He is probably still asleep. Love කියලා කියන්නේ ආදරය කරනවට, ඒ වගේම ගොඩාක් ආසයි කියන එක. I love what you are wearing. ඔයා ඇඳන් ඉන්න ඇඳුමට මම මාරම ආසයි. I love what you are wearing. Able කියලා කියන්නේ යම්කිසි දෙයක් පුළුවන් හැකියාව තියනවා කියන එක. Will you be able to send me your report today? අද ඔයාට මට වාර්තාව එවන්න පුළුවන් වෙයිද? Will you be able to send me your report today? Although කියලා කියන්නේ එහෙම වුණත්, එසේ වුවත් කියන තේරුම. Although she felt tired, she still couldn't sleep. එයා මහන්සි වෙලා වුණත්, එයාට තාම නිදා ගන්න ලැබිලා නැහැ මහන්සි වෙලා හිටියත්. Although she felt tired, එයාට මහන්සියක් දැනුණත්, she still couldn't sleep. Across කියලා කියන්නේ හරහා යනවට, හරහා ගමන් කරනවට. Your dog ran across the park. ඔයාගේ බල්ලා පාක් එක හරහා දිව්වා. Your dog ran across the park. Enough කියලා කියන්නේ දෙයක් ඇති ප්‍රමාණවත් කියන එක. Boys, that's enough playing for today. කොල්ලනේ, අදට සෙල්ලම් කළා ඇති. Boys, that's enough playing for today. Force කියලා කියන්නේ යමක් බල කළා කියනවට. Don't force him to play with other kids. එයාට අනිත් ළමයි එක්ක සෙල්ලම් කරන්න කියලා බල කරන්න එපා. Don't force him to play with other kids. Before කියලා කියන්නේ කලින්, පෙර කියන එක. Can I talk to you before you go home? ඔයා ගෙදර යන්න කලින් මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? Can I talk to you before you go home? Food කියලා කියන්නේ කෑම වලට, ආහාර වලට. Let's buy some food. I'm hungry. මට බඩගිනි, අපි කෑම ටිකක් ගමු. Let's buy some food. I'm hungry. Early කියලා කියන්නේ කලින් කියන එක. I come to work so early every day. මම හැමදාම පට්ට උදෙන් වැඩට එනවා. I come to work so early every day. Research එකක් කියලා කියන්නේ පර්යේෂණයකට. How is your research going? ඔයාගේ පර්යේෂණේ වැඩ කටයුතු කොහොමද? How is your research going? Win කියලා කියන්නේ දිනනවට, ජයග්‍රහණය කරනවට. We can win this match
if we work together. අපිට එකතු වෙලා වැඩ කළොත් අපිට එකතු වෙලා හොඳට සෙල්ලම් කළොත් මේ තරඟේ දිනන්න පුළුවන්. We can win this match if we work together. Reason කියලා කියන්නේ හේතුවට. You are the reason I came home. මම ගෙදර එන්න හේතුව ඔයයි. You are the reason I came home. War කියලා කියන්නේ යුද්ධයට. The war has finally ended. යුද්ධය අවසානේ ඉවර වුණා. The war has finally ended. Sure කියන්නේ විශ්වාසයි කියන එක. Are you sure you want to do this alone? What sure දාඩ විශ්වාසතුමා මේක තනියෙන් කරන්න ඕනේ කියලා. Are you sure you want to do this alone? Door කියන්නේ දොරට. You left the door open. ඔයා දොර ඇරලා දාලන ගිහින් තියෙන්නේ. You left the door open. Allow කියලා කියන්නේ ඉඩ දෙනවට. Do you allow your kids to play outside the home or house? ඔයා ළමයින්ට ගෙදරින් එළියේ සෙල්ලම් කරන්න ඉඩ දෙනවට. Do you allow your kids to play outside the house? Others කියලා කියන්නේ අනිකුත් අයට නැත්නම් අනිත් අයට. The others haven't arrived yet. අනිත් අය තාම ඇවිල්ලා නැහැ. The others haven't arrived yet. Speak කියලා කියන්නේ කතා කරනවට. Could you speak a little louder? ඔයාට පොඩ්ඩක් හයියෙන් කතා කරන්න පුළුවන්ද? Could you speak a little louder? Anything කියලා කියන්නේ ඕනම දෙයක් කියන එක. You can ask me for anything. ඔයාට මගෙන් ඕනම දෙයක් ඉල්ලන්න පුළුවන්. You can ask me for anything. Together කියලා කියන්නේ එකට එකතු වෙලා ඉන්නවා කියන එක, එකට ඉන්නවා කියන එක. They are together now. එයාලා දැන් එකට ඉන්නේ. They are together now. Lead කියලා කියන්නේ නායකත්වය ලබා දෙනවට, ඒ වගේම පාර පෙන්වනවට, මඟ පෙන්වනවට කියන්නේ lead කියලා. Just lead the way and I'll follow. පාර පෙන්වන්න, මම පස්සෙන් එන්නම්, ඔයා පස්සෙන් එන්නම්. Just lead the way and I'll follow. Right කියලා කියන්නේ හරි, නිවැරදි කියන එක. You are right. I want to go back there. ඔයා හරි, මට එහෙට ආපහු යන්න ඕනි. You are right. I want to go back there. Ago කියලා කියන්නේ කලින් කියන එක. 3 years ago I visited Japan for the first time. අවුරුදු 3කට කලින් මම පළවෙනි පාරට ජපානයට ගියා. 3 years ago I visited Japan for the first time. Nothing කියලා කියන්නේ කිසිවක් නැහැ, කිසිම දෙයක් නැහැ කියන එක. There's nothing we can do now. අපිට දැන් කරන්න කිසිම දෙයක් නැහැ. There's nothing we can do now. Real කියන්නේ සත්‍යයි, සැබෑ කියන එක. What is the real name? මොකක්ද යාගේ ඇත්ත නම? What is a real name? Learn කියලා කියන්නේ යමක් ඉගෙන ගන්නවට. I would love to learn more about the English language. මම තවත් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගොඩාක් ආසයි. I would love to learn more about the English language. However කියලා කියන්නේ කෙසේ වුවත්, කොහොම වුවත් කියන එක. I want to buy this bag. However, I need to save up for it first. වාඩ බෑග් එකක් ගන්න ඕන නම් වා මුලින් මේකට සල්ලි ඉතුරු කරන්න ඕනේ. මට මේ බෑග් එක ගන්න ඕනේ. I want to buy this bag. However, කොහොම වුණත් I need to save up for it first. මම මුලින් මේකට ඉතුරු කරන්න ඕනේ. Lose කියලා කියන්නේ නැති වෙනවට, නැති කර ගන්නවට. I can't lose you. මට ඔයාව නැති කර ගන්න බෑ. I can't lose you. Ever කියලා කියන්නේ කවදා හරි කියන එක. Have you ever tried this cake? ඔයා කවදා හරි මේ කේක් එක කාලා තියෙනවද? Have you ever tried this cake? Until කියලා කියන්නේ කොච්චර වෙලා වෙන කන්ද කියලා අපිට අහන්න පාවිච්චි කරන වචනයක්. Until when will you be away? ඔයා කීය වෙනකන් එළියේ ඉන්නවද? Until when will you be away? Later කියලා කියන්නේ පස්සේ කියන එක. I'll finish it later. මම ඒක පස්සේ ඉවර කරන්නම්.
I'll finish it later. Much. Much කියලා කියන්නේ හුඟක් බොහෝ කියන තේරුම. There are so much to learn in the English language. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. There are so much to learn in the English language. Hello friends, මෙතනින් වීඩියෝ එක අවසන් වෙනවා. Subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. පහල තියෙන subscribe button එක දැම්ම click කරගෙන යන්න හැමෝම අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. Next video එකෙන් ඉක්මනින්ම හමු වෙමු.